අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි මඤ්ඤොක්ක තෙල් දාමු. පූරි, චපාති, නාන් ඒ වගේම කහබත් එක්කත් මේ විදිහට මඤ්ඤොක්ක එකක් හදලා රසට කන්න පුළුවන්. මඤ්ඤොක්ක වලින් වෙනත් අල ජාති වගේ රුධිරේ සීනි මට්ටම ඉහළ යන්නෙත් නැහැ. පිළිකා සෛල විනාශ කරන්න විශේෂ හැකියාවකුත් මේ මඤ්ඤොක්කවල තියෙනවා. මේ මඤ්ඤොක්ක තෙල් දාපු එක හරිම රසයි. ඔයගොල්ලොත් මේ විදිහට මඤ්ඤොක්ක එකක් හදලා බලන්නකෝ කොයිතරම් රසයිද කියලා. එහෙනම් අපි බලමු මේ වගේ ගුණදායක මඤ්ඤොක්ක එකක් රසට තෙල් දාගන්න අපිට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මඤ්ඤොක්ක ටික කපලා සුද්ධ කරලා හොඳට හෝදලා මඤ්ඤොක්ක ටික වැහෙන වතුර දාලා තැම්බෙන්න තියන්න. සාමාන්‍යයෙන් මඤ්ඤොක්ක තම්බනකොට වහන්නේ නැතුව තමයි තම්බන්නේ. මඤ්ඤොක්ක ටික තැම්බීගෙන එනකොට ලුණු දාගන්න. දැන් මේ මඤ්ඤොක්ක ටික තැම්බිලා තියෙන්නේ. දැන් මේ වැඩි වතුර ටික පෙරලා අයින් කරන්න. මඤ්ඤොක්ක ටික විතරක් වෙනම අරගන්න. දැන් වාජනයක් ලිපේ තියලා එකට තෙල් මෙසැඳි එකම අරක් විතර දාගන්න. තෙල් ටික රත් වෙගෙන එනකොට ලොකු ලුණු ගිනි තුනක් විතර මේ විදිහට කපලා එකතු කරගන්න. ලුණු ටික කලවම් කරලා තෙල් එකේ ටෙම්පරාදු වෙන්න අරින්න. විනාඩියක් දෙකක් ටෙම්පරාදු වුණාට පස්සේ එකට කරපිංචා අවමිරිස් කරල් 3-4ක් පොඩියට කපාගෙන ඔයගොල්ලන්ගේ රස අනුව ලුණු ඒ වගේම කහ තේ හැඳි කාලක් එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් තඹගත්තු මඤ්ඤොක්ක ටික වතුර බේරලා මේ විදිහට අරගෙන මේ ටෙම්පරාදුර දාගන්න. දැන් මේ ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න. දැන් කෑලි මිරිස් කුඩු තේ හැඳි 4ක් විතර එකතු කරගන්න. දැන් ගම්බිරිස් තේ හැඳිකුත් එකතු කරගන්න. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට දැවටෙන්න මඤ්ඤොක්කවල මේ හැම දෙයක්ම හොඳට දැවටිලා එන්න හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේදී ඕගොල්ලෝ ලුණු බලලා ලුණු මදි නම් තව ටිකක් එකතු කරගන්න. මේ තියෙන්නේ හොඳට කලවම් කරගත්තු මඤ්ඤොක්ක ටික. දැන් මේ මඤ්ඤොක්ක එක උඩින් අවමිරිස් කරලක් මේ විදිහට හීනියට කපාගෙන වියලි මිරිස් කරලකුත් මේ වගේ පොඩියට කපාගෙන උඩින් ඉහ ගන්න. දැන් අපි මේ මඤ්ඤොක්ක එක තෙල් දාගෙන ඉවරයි. මේක අල බැදුමකටත් වඩා රසවත්. වස විස නැති මේ වගේ මඤ්ඤොක්ක ටෙම්පරාදුවක් ඕගොල්ලොත් හදාගෙන රස විඳී කියලා මම හිතනවා. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන රතු පාට subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් all කරන්න. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් recipe එකකින් අපි හම්බ වෙමු. මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩාක් ස්තුතියි.